අපි දන්නවා ඉන්දියාව දිගින් දිගටම කුරුමානම් අල්ලමින් සිටියේ නැගෙනහිර ජැටිය ඉන්දිය සමාගමක් කරහා අත්පත් කර ගැනීමේ කූට ක්‍රියාමාර්ගයට වන බව මේ ආණ්ඩුව බලයට පත් වූ දා පටන් ඉන්දියාවත් එක්ක මේ ගණදෙනුව ඉදිරියට අරගෙන ආවා පහුගිය මහා මැතිවරණ අවස්ථාවේදී නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම පිළිබඳව තීරණාත්මක අවස්ථාවට ආපු වෙලාවේ වරාය වෘත්තීය සමිති වගේම මේ රටේ මහා සංඝරත්නය ඇතුළු සිවිල් ක්‍රියාකාරීන්ගේ දැඩි ඉල්ලීම සහ බලපෑම මත ආණ්ඩුවට සිද්ධ වුණා එය අඩියක් ආපස්සට අරගන්නට හකුළුවා ගන්නට එදා වෘත්තීය සමිති නායකයන් වරායේ මැදමුලනට කැඳවලා අගමැතිවරයා උන්ට පොරොන්දුවක් දුන්නා නැගෙනහිර ජැටිය කිසිසේත්ම ඉන්දියාවට හෝ වෙනත් රටකට පවරා නොදෙන බව දැන් මේ වෙනකොට පවරා දීමේ ගැසට් පත්‍රයේ නිකුත් කරලා තිබෙනවා කැබිනට් පත්‍රයේ නිකුත් කරලා තිබෙනවා ඒකත් එක්ක මේ ආරක්ෂක උපදේශකවරයාගේ පැමිණීම ආණ්ඩුව කොයි ආකාරයෙන් වෙන වෙන මාතෘකාවත්සේ අර්ථ දක්වන්නට උත්සාහ ගත්තත් අපි පැහැදිලිවම සැක සංකා මතු කරනවා මේ කොරෝනා වසංගතයක් තියෙන අවදානම් සාගත අවස්ථාවක මෙවැනි සංචාරයන් සිද්ධ කරන්නේ වෙන අරමුණක් සඳහා නෙවෙයි මේ කෙලහලාගෙන දැහැගැනීමට බලාපොරොත්තු වෙමින් සිටින නැගෙනහිර ජැටිය රජයේ තියෙන ආර්ථික දුබලතාවයන් පරිපාලන දුබලතාවයන් අකාර්යක්ෂමතාවයන් ප්‍රයෝජනයට අරගෙන මේ කොරෝනා වසංගතයත් එක්ක මේ අයවැය හිගය පියවා ගන්නට නොහැකි තත්ත්වයකට ආණ්ඩුව වැටලා ඉන්නකොට ණය සේනිකත කිරීම් වලදී පහළ ශ්‍රේණියකට ආණ්ඩුව රජයේ වැටලා තියෙන අවස්ථාවකදී එය දඩමීමා කරගෙන මේ දැහැගැනීමේ වරාය දැහැගැනීමේ උත්සාහය සඳහා කියන බරපතල සැකය මේ වෙනකොට අපිට ඇති වෙලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව පැහැදිලිව කියන්නට ඕනේ රජයේ මතය. එකතැනකදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියනවා මේක කිසිවෙකුටත් ලබා දෙන්නේ නැහැයි කියලා. අගමැතිවරයා පිළිබඳව වෙනවත් අයක් දරනවා. වරාය සභාපතිවරයා දරන්නේ තවත් අදහසක්. ඒ වගේම ඒ කැබිනට් ඇමතිවරයා ඒ ඔක්කොම අදහස් පැත්තකින් තියලා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා. ඒ නිසා ආණ්ඩුව මතක තබා ගත යුතුයි මේ ආණ්ඩුව බලයටපත් උනේ පහුගිය රජයේ කාලයේ විකුණුනරද ආයතන පවා නැවත රජයට පවරා ගන්නවයි කියන පොරොන්දුව මත. එහෙම ආපු ආණ්ඩුව දේශප්‍රේමීයයි කියා ගන්නා වූ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා බලයට පත් වූ දවසේ පටන් ඉඩම් ටිකට කුරුමානම් අල්ලනවා වනාන්තර ටිකට කුරුමානම් අල්ලනවා අපේ සංවේදී තෙත්බීම් කලාප ටික විනාශ කරලා දානවා දැන් රට බේර ගන්න තිබිච්ච අන්තිම අවස්ථාව කියලා දේශප්‍රේමීත්වයේ මාකට් කරලා විකුණලා බලයට ආපු ආණ්ඩුවෙන් රට ඇතුලේ තියෙන රාජ්‍ය සම්පත් ටික මහජන සම්පත් ටික බේරා ගැනීමේ අරගලයක සටනක නිරත වෙන්නට දැන් සිද්ධ වෙලා තිබීම හරිම කනගාටුවට කාරණාවක් breaking.lk